හිනාව කියලා කියන්නේ හොඳ බේතක්. ඒත් මේ හේතුවක් නැතුව තව කෙනෙක්ට හිනා වෙන එක නන් නෙමෙයි. සිනහව උත්තේජකයක් සඳහා දක්වන ප්‍රතික්‍රියාවක් වශයෙන්ුත් හඳුන්වන්න පුළුවන්. ආතතිය සඳහා ඉතාමත් හොඳ ප්‍රතික්‍රියාවක් සිනහව ලෙස සඳහන් කරන්නත් පුළුවන්. ඒ වගේම සිනහව චිත්ත වේග තුලනය කිරීමේ යාන්ත්‍රණයක් විදිහටද හඳුන්වන්න පුළුවන්. සාම්ප්‍රදායික අර්ථයෙන් සිනහව කියලා කියන්නේ ප්‍රීතියෙන් දෘෂ්ටිභාවයේ ප්‍රකාශනයක්. එහෙමත් නැත්නම් සතුටෙහි අභ්‍යන්තරික හැඟීමක්. විහිළුවක් ඇසීම. එහෙමත් නැත්නම් ජෝක් එකක් ඇසීම. කිටි කැවීම. යනාදී උත්තේජකයන්ගෙන් පසුව ප්‍රතික්‍රියාවක් ලෙස සිනහව ඇතිවෙනවා. ඒ අනුව සිනහව කියලා කියන්නේ ඉතා ප්‍රසන්න සංවේදනයක්. සිනහව මිනිසුන් අතර වගේම ඇතම් සතුන් අතරත් දැක ගන්න පුළුවන්. සතුන් අතර සිනහව විරල දසනක් වන නමුත් මිනිසුන් අතර එය සුලභ දසනක් වෙනවා. මිනිසුන් අතර සිනහව කියලා කියන්නේ මොළය මගින් පාලනය කරනු ලබන චර්යාවේ කොටසක්. සමාජ අන්තර්කාරී ක්‍රියාකාරීත්වයේ තුලදී මිනිසුන්ගේ සංකල්පනාවන් පැහැදිලි කිරීමට සිනහව උපකාර වෙනවා. අභ්‍යන්තර සංවාදයන්හි ඒවාට චිත්ත වේගාත්මකව සන්දර්භයක් ලබා දීම සඳහා සිනහව උපකාර වෙනවා. කණ්ඩායම් නියෝජනයේවත් සමාජිකත්වයේ හැඟවීමේ සංඥාවක් විදිහටද සිනහව භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව සරලව සිනහව තුළින් සංකේතවත් කරන්නේ පුද්ගලයේ අනිත් අය සමග පවත්වනු ලබන ධනාත්මක අන්තර්ක්‍රියාකාරීත්වය කියලා කියන්න පුළුවන්. ඒ මගින් පුද්ගලයාට සමාජය තුළ වගේම අන් අය අතර පිළිගැනීම ඉස්මතු වෙනවා. සිනහව ඇතැම් අවස්ථාවන්හිදී සංස්පර්ශක ඌවක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. එහිදී යම් පුද්ගලයෙක්ගේ දක්ෂතාවයක් අගේන වෙනත් අයෙකුගෙන් ලැබෙන සිනහව ඇතෙන්ම ධනාත්මක ප්‍රතිපෝෂකයක්. සිනහව සංක්‍රමිකව එහෙමත් නැත්නම් පැතිරෙන්නා කැස්ස, පුසුබ බැලීම, කිවිසීම ආදියට වඩා සිනහව සංස්පර්ශකයි. සිනහව බෙදා ගන්නා විට ඒ මගින් මිනිසුන් එකිනෙකා ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ප්‍රීතිය සහ කුළු පාකු බව වැඩි කිරීම සඳහා සිනහව හේතුකාරක වෙනවා. වඩාත් වැදගත් වන්නේ ප්‍රීතිය සහ විනෝදයේ බලපෑම් වලට අමතරව සිනහව මගින් ශරීරයට හිතකර සෞඛ්‍යමය වෙනස්කම් රාශියක් සිදු කිරීමයි. සිනහව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ශරීර ශක්තිය වැඩි කරනු ලබන වේදනානාශකයක් වෙනවා. ආතතිය නිසා ඇතිවන හානිදායක බලපෑම් වලින් අපව නිරන්තරව ආරක්ෂා කරනවා. ඒ අනුව සත්‍ය වශයෙන්ම සිනහව යනු මිල කළ නොහැකි ඖෂධයක්. මේ විනෝදජනකයි. ඒ වගේම නිදහස් භාවිතා කිරීමට ඉතා පහසුයි. මේ වගේ සිනහවෙන් සමාජ ප්‍රතිලාභ ගොඩාක් අපට ලැබෙනවා. සිනහව සමග සම්බන්ධ වෙන මොළයේ කොටස් දෙක බැලීමේදී ප්‍රධාන වන්නේ ලිම්බික් පද්ධතිය. ලිම්බික් පද්ධතිය කියලා කියන්නේ මස්තිෂ්ක බාහිකයට පහලින් පිහිටා ඇති ව්‍යුහජාලය. මෙම පද්ධතිය ඉතාමත් වැදගත්. මොකද සියලුම ශීරපායී සත්වයින්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය ඇතැම් චර්යාවන් එහෙමත් නැත්නම් ආහාර සොයා ගැනීම, සොයන් ආරක්ෂණය පාලනය කරන්නේ මේ ලිම්බික් පද්ධතිය මගින්. මානව ලිම්බික් පද්ධතියේ ව්‍යුහය පරිණාමීය පුරාතන සත්වින්ගේ මොළයේද පවතින බව පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. සිනහව කියලා කියන්නේ ආතතිය, වේදනාව සහ ගැටුම් සඳහා බල සම්පන්න ප්‍රතිවිෂ ඖෂධයක් කියලා කියන්න පුළුවන්. සිනහව මගින් අපගේ කරදර සියල්ලම සැහැල්ලු කරනු ලබනවා. ඒ වගේම අපගේ බලාපොරොත්තුද ඉහළ නංවනු ලබනවා. අප වෙනත් අය හා සම්බන්ධ කරනවා. පුද්ගලයෙකු සුවපත් කිරීමට සහ අමුතුවෙන් ප්‍රාණවත් භාවයක් ඇති කිරීමට සිනහව සතුව අපූරු හැකියාවක් තියෙනවා. සිනහව ඔබගේ සම්බන්ධතා වැඩි කරනවා. ඉතින් මතක ඇතුව කායෙක්වත් සිනහ වෙලා ඉන්න පුරුදු වෙන්න. ඒක ඔයාලගේ ශරීර පද්ධතියට සහ මුලින්ම බලපානවා.